සසංක රුවන්ගේ කාමරයට එමින් නුන්නේ වන්දනායින් පිටට යද්දීය. ඔහුව දැකීමෙන් ඇගේ හිත පුරා තිබූ සතුට දෙගුණ විය. මේ අලුත් පත්වීම ගැන ඔහුට කියන තුරු ඇයට නිවනක් නැත. අද හරි ලස්සනයි. ඔහු ලං වී කීවේය. කාර්යාලයේ හිස්ව තිබූ නිසා ඇය ඕනාටත් වඩා ඔහුට ලං වූවාය. මේ ලස්සනද? ඇය පෙන්නුවේ ඔහු දුන් අත්තරලෝසුවය. මේ වෙද්දි රුවන්ලෑට අලුත් පත්වීම ගැන කියා ඇති බව ඔහු දනි. ඒ දේ ඇසූ පසුවත් ඇගේ නිහතමානී බව එහෙමමය. උදෙන්ම රුවන්ස එන්න කිව්වා. ගිහින් ඉක්මනට එනවද දෙයියෝ? මං ඉන්දියා අප්පත් ගෙනාවා. මං ගිහින් එන්නම්. ඉක්මනට එන්න හොඳේ. කට්ටිය එන්න කලින් සසංක රුවන්ගේ කාමරයට ගියේ වන්දනා කැබින් එකට ගිය බව සහතික කරගෙනය. මේ කතා කරන දේවල් දැන්ම ඇයට ඇසිය යුතු නැත. කෙල්ල මොනාද කියන්නේ මචං? රුවන් සසංක එනවා දැක එහෙමම නැගිට්ටේය. ඉඳගනින්, මොකද උනේ? උඹගේ කෙල්ල නිසා කියනවා නෙමේ සසා. උඹ ගත්ත තීරණේ හරියටම හරි. කෙල්ල ප්‍රඩක්ෂන් එක හොඳටම කරයි. උඹ තව මොනවද කිව්වේ? ඒකිට පුදුමයි. කවුද මේ පත්වීම කළේ යහුවා? එතකොට උඹ? මම කිව්වා ලොකු සර් නෙමේ කළේ, සර්ගේ පුතා කියලා. ඇයුම ඒක කිව්වේ? කවදා හරි කෙල්ලගේ පපුව හිර කරන්න වෙනවා. අපි ඒ ටිකට මේ ඇත්ත කෙල්ලට කියන්න ඕනේ. අනික උඹට මෙහෙම හැංගි මුත්තන් කරන්න බෑ සසා. උඹ මේ ආයතනේ ඉන්න ඕනේ. මං තව ටික දවසක් මෙහෙම ඉන්නවා රුවන්. මම මේ පැත්ත බලාගන්නම් සසා. අද කරන වැඩ ටික වේලාසනම කරපක්. වැඩ තහනම් කරන ලියුම් ටික උදෙන්ම ගහපක්. ප්‍රඩක්ෂන් එකේ ස්ටාෆ් එකට හවස 3ට මීටින් එකක් කෝල් කරපක්. කෙල්ල අලුත් ප්‍රඩක්ෂන් මැනේජර් කියලා ස්ටාෆ් එකට අඳුන්වලා දීපක්. මං හැම දෙයක්ම කරන්නම්. එතකොට සසා උඹ මොනාද කරන්නේ? මං අද සේල්ස් පැත්ත බලන්න පොඩ්ඩක් වටේ යනවා. හවස හම්බ වෙමු. සසංක එහෙමම ආවේ වන්දනා ළඟටය. වෙලාව 8ටත් ආසන්නය. එහෙත් ආයතනයේ කිසිදු සේවකයෙක් පැමිණ නැත. මේ ක්‍රමයට ආයතනය තිබුණහොත් කිසිම දිනයක රන්තරු කේක් ආයතනයට රන්තරු පායන්නේ නැත. සසංක හිමීට ගොස් පරිගණකයේ අසලුන් වන්දනාගේ හිසට අත තැබුවාය. කෙල්ල එහෙමම හැරුණාය. ඔයා මගේ ජීවිතයට එනකොටම මං දැනගෙන වුණා එයා මගේ ජීවිතයට ගොඩක් දේවල් ගියේ කියලා. ඇත්තමයි රත්තරන්. දෑස්වල කඳුළු පුරවාගෙන වන්දනා එසේ කියද්දී සසංක බලා උන්නේ පුදුමේනි. දෙයියනේ, ඔයා මම ගැන ඇත්ත දැනගත්තාවත්ද? ඔහු හිතුවේ චකිතයකිනි. ඇයි මේ කඳුළු? අද බබා ඊයේ ඔයා ගිය වෙලාවේ ඉඳලා මේ කඳුළු ගලනවා දෙයියෝ. මට ජීවිතේ මොනවා ලැබිච්ච කෙල්ලෙක්ද? මොනාද උනේ කියන්න බබා? ඔහු කාර්යාලයේ පුරා නිත්‍යවා කිසිවෙක් නැති බව දැනගෙන පහත් වී ඇගේ හිස සිඹේය. ඇගේ හිසින් ආවේ ආයුර්වේද කොහොම ෂැම්පු වර්ගයක මෘදු සුවඳය. මාව ප්‍රඩක්ෂන් මැනේජර් කරලා. ඔහු ඇගේ දෑස් දෙසම බලා උන්නේය. ඊටත් පසු ඔහු ඇගේ අත අල්ලා ගත්තේය. මන් දන්නවා ඒක කරන්න පුළුවන් හොඳම කෙනා බබා. ලස්සනට කරගෙන යන්න, මාත් උදව් කරන්නම්. ඔහු ආශිර්වාදයක් කළේය. මේ වෙන දේවල් මට හරි පුදුමයි. මට මොකද්දෝ දැනෙනවා දෙයියෝ. මොන වගේ දෙයක්ද? ජීවිතේ කවදාවත් නොදැනිච්ච හැඟීමක්. මං කොච්චර පුංචි ජීවිතයක්ද ගත කළේ. ඒත් දැන් ඒ ජීවිතේ වෙනස් කරගන්න එපා. චූට්ටක් වෙනස් වෙයි. වන්දනා ආදරබර ලෙස සිනාසී කීවාය. ඇයි මගේ ජීවිතේට සපුමල් කුමාරයෙක් ඇවිත්නේ. ඉතින්
ඔයා ඔහොම කියන්නේ ඔයාගේ ජීවිතේට මේ රන්තරු එකේ අයිතිකාරයා ඇවිත් කියලා නොදැන. එයා මට මේ තරම් වටිනා ගෑණියෙක් වෙන්නේ ඒ නිසා. ඔහු ඇගේ දැස් දෙසම බලා සිටුවේය. එකපාරට ලොකු කල්පනාවකට වැටෙනවා. අද ඉඳලා පත්වීමේ වැඩ බාර ගන්නවද? ඔව්, ලොකු සර්ගේ පුතාලු මේ ඔක්කොම කරන්නේ. එයා මට වඩා බුද්ධිමත් කෙනෙක්. මාව පත් කරපු නිසා නෙමේ. මේ රන්තරු එකේ තිබ්බ හැම ප්‍රශ්නයකටම එයා උත්තර හොයාගෙන. ඒ උත්තර ටික මට කිව්වේ උඹමයි. නැත්තම් මට කවදාවත් මේ ප්‍රශ්න විසඳ ගන්න ලැබෙන්නේ නැහැ. ඔහු සිතින් සිතුවේය. අද මොනාද කරන්නේ? රුවන් සර් මට සේල්ස් පැත්ත බලා ගන්න කිව්වා. අද යනවා පොඩ්ඩක් මාකට් එකට. අපි කරන්න පුළුවන් හැම දෙයක්ම මේකට අවංකව කරමු. හවස අපි කොහේ හරි යම්. කොහෙද? ඒත් සමගම පරිගණක බිල්ලංශයේ නිලන්ති කාමරයට ඇතුල් වූවාය. ඇය කාමරයට ආ විගසම බැලුවේ ඕනවට වඩා ලංවියුන් වන්දනාත් සසංකත් දෙසය. ඇය පරිගණක මේසෙන් හෑන්ඩ් බෑගයේ තැබුවේ නුහුරට බලාගෙනය. නිලන්ති අවුට් කරපු බිල්වල ගොඩක් වැරදි තිබුණා. පරිස්සමින් බිල් ඉෂූ කරන්න වෙයි. සසංක එසේ කියද්දී වන්දනා පුදුමයෙන් නොහු දෙස බැලුවා. ඔයා ඔයාට අයිති වැඩේ කරන්න. මගේ වැරැද්දක් තියෙනවා නම් මිස්ටර් වෝල්ට මට කියයි. ඇය කේන්තියෙන් කීවාය. මිස්ටර් වෝල්ටගේ වැඩ අද ඉඳන තහනම් කරලා තියෙන්නේ. බිල්වල තියෙන ප්‍රශ්න අදම විසඳන්න වෙයි. වන්දනාගේ ඇතුළු පපුව සිර වී ගියාක් බඳු විය. ඔහු කතා කරන්නේ බොහෝ දේවල් දැනගෙනය. එහෙත් ඒවා කෙසේ සිදු වුණිද? මිස්ටර් වෝල්ටගේ වැඩ තහනම් කරලා? ඔව්, එයාගේ විතරක් නෙමේ. සේල්ස් සෙක්ෂන් එකේ හතර දෙනෙක්ගේ වැඩ තහනම් කරලා තියෙන්නේ. මේ වංචාවලට බිලින් සෙක්ෂන් එකේ ඈත් සම්බන්ධ නම් එයාලටත් ඒකම වෙයි. සසංක කීවේ තරමක් තදිනි. නිලන්තිද ඔහු දෙස බලා උන්නේ පුදුමෙයිනි. අප්පට සිරිගජ, මේ ඊයේ පෙරේදා ආපු අයනේ මෙතන පොරවල් වෙලා තියෙන්නේ. මගේ වැඩ තහනම් කරන්න? ඔයා බොස්ගේ පුතාද? ඔව්, මං බොස්ගේ පුතා තමයි. එසේ කියන්නට සසංකට සිතුනි. උදේන්ම ගිහින් රුවන් සර්ව හම්බ වෙන්න. වැරදි බිල් ඔක්කොම මං රුවන් සර් ළඟ තියලා තියෙන්නේ. නිලන්ති කාමරයෙන් පිටතට ගියේ ගස්සාගෙනය. සසංක එය ගණනකට නොගත්තේය. බිල් නිකුත් කිරීමේ අංශයට අලුත් කෙනෙක් ගත යුතුයයි ඔහු උදෙන්ම තීරණය කළේය. නිලන්ති ගිය පසු වන්දනා සසංක දෙස බැලුවේ පුදුමයිනි. බිලින් සෙක්ෂන් එකේ ප්‍රශ්න ඔයා කොහොමද දන්නේ රත්තරන්? ඔහුට දුක සිතුනි. ඒ මේ කෙල්ලට දවසට බොරු දාහක් කියන්නට සිදුවෙන නිසාය. රුවන් සර් කියලා මම බැලුවා. ඒත් අනේ මන්දා, ඇයි ඔයාමනේ මට කිව්වේ මේ බිලින් එකේ කට්ටිය සේල්ස් මැනේජර් එක්ක එකතු වෙලා ගහනවා කියලා? ඔව්, ඒත් ඒවා කොහොමද සර්ගේ පුතා දැනගත්තේ? සසංක බිම බලා ගත්තේය. මේ වෙන දේවල් ගණන් ගන්න එපා. හැම දෙයක්ම හරියයි. ඔයා ප්‍රඩක්ෂන් එකේ වැඩ ටික බලා ගන්න. ප්‍රඩක්ෂන් එකට අලුත් කට්ටියක් අරගෙන බඩු ගත්තනම් හරි නේද? ඔව්, ඒක තමයි මුලින්ම කරන්න ඕන. මං පිටකොටුවේ සප්ලයර්ස්ලා දෙතුන් දෙනෙක් එක්ක කතා කළා. රුවන් සර්ට විස්තර දීලා තියෙන්නේ. ඔයා බැලුවා? ඔව්, මට හරි පුදුමයි. මට පවරපු වැඩනේ. හවස අපි කොහෙද යන්නේ? කොහේ හරි. මං හවස ඇවිත් හෝල්ට් එකේදී බබාව ගන්නම්. සසංක කාර්යාලයෙන් පිටව ගියේ ඇගේ හිස අතගාගෙනමය. වන්දනා මෙතෙක් දවසක් ඇය වැඩ කළ කුඩා මේසේ දෙස බැලුවේ දුකිනි. අද මේ මේසය හැරදා අලුත් මේසයකට යන බව ඇය දනි. ජීවිතයේ බොහෝ දේවල් මේ පුංචි මේසය මතදී සිදුවිය. ඒ නිසා ඇය
මේ පුංචි මේසයට ඇත්තටම ආදරය කළාය.